කට්ටියම ලොග් වෙන නිසා තව අපි විනාඩි දෙකක් විතර ඉමු. කට්ටියම ලොග් වෙන නිසා විනාඩි දෙකක් විතර ඉමු. මයික් ඔෆ් කරන්න නෑ තාම දුන්නේ නෑ ටියුට් එකක් දාලා නෑ ටියුට් එකක් දුන්නේ Right. ආයුබෝවන් සියලු දෙනාටම. ආයුබෝවන්. 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 හරිපතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුරුදු විදිහටම අද ගණිත පන්තිරිට එකතු වෙන්න. එතකොට අපි ගිසපියේ අපේ මුදලගේ ඉතා වැදගත් වූ පාඩම් කීපයක්ම අවසන් කරන්න අපිට පුළුවන් වුණා. ඒක තමයි අපි මුතේ කියන පාඩම සම්පූර්ණයෙන්ම කතා කළ අවසන් කළා මුතලගේ මම හිතන්නේ කාටවත්ම ගැටලුවක් නැහැ මුතේ කියන පාඩම. ඊට පස්සේ ස්ථානීය අගය කියන පාඩම අපි බොහොම පිළිවෙලට निराවුල්ව මුතලට කතා කළා. දැන් ඔයාලා දන්නවා ඕනෑම සංඛ්‍යාවක් දුන්නොත් ඉලක්කමෙන් ලියන්න දන්නවා ගණක රාමුවක පෙන්වන්න දන්නම ඒ වගේම උතරට වචන ලියන්නත් පුළුවන්කම තියෙනවා ඉස්සර අපිට එහෙම හැකියාවක් තිබුණේ නැහැ පුතේ සංඛ්‍යාවක් දුන්නාට පස්සේ ලක්ෂ කෝටි දස කෝටි දස ලක්ෂ ඔහොම කියවා කියලා පටලවා ගන්න අවස්ථාවකදී මම පුතාලට බොහොම පිළිවෙලට සම්මතාකාරයට ලියලා නැත්නම් අපි කියනවා කලාප වලට වින් කරලා බොහොම පිළිවෙලට සංඛ්‍යාවක් කියවන්න ඕන මං කියලා දුන්නා එතකොට
අගින්ම තියෙන ඒක කාලය ඊළඟට තියෙනවා දහස් කලාපය ඊළඟට තියෙනවා මිලියන කලාපය ඊළඟට තියෙනවා බිලියන කලාපය මේ විදිහට පුතාලට ඕන සංඛ්‍යාවක් දැන් ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා වචනෙන් කියන්න ඒ විතරක් නෙවෙයි බින්දු දාලා වචනෙන් දුන්න සංඛ්‍යාවක් පුතාලට ඉලක්කමෙන් ලියන විදිහක් දැන් ඔයාලා හොඳටම දන්න ඝන ග්‍රාමයේ පෙන්වන එක දීලා පෙන්වන දේ ඉතාමත්ම සරල දෙයක් නේ ඒක පුතාලට ගැටලුවක් ඇත්තෙම නැහැනේ ඔයාලට ඕන සංඛ්‍යාවක් අම්මට කියන්න තාත්තට කියන්න අයියාට කියන්න අක්කාට කියන්න ඕන සංඛ්‍යාවක් දීලා ඔයාලා දැන් වචනෙන් ලියන ඒ වගේම ඉලක්කමෙන් ලියන ඒ වගේම ඝන ග්‍රාමක පෙන්වනවා කිසියු සංඛ්‍යාවක් ගැටලුවක් වෙන්නේ කොයි සංඛ්‍යාව දුන්නා ඉලක්කම් 12 දක්වා ඔයාලට පුළුවන් අපිට වැඩිමහම් වැඩිපුරම හම්බෙන්නේ 12 හැබැයි 13 ආවත් ඔයාලා දන්නවා 11ක් ආවත් උතර ලියන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ දැන් මගේ ගණිතයේ පන්තිය තුල ඔයාලා දැන් මම හොඳව තැනකට ගහලා තිනවා ඔයාලට තියෙන හොඳම මහන්සියලා උමනාව වැටික් කරගන්න බාධක ඇති නේද විදුලිය සම්දි කරනවා නේද ඒ වගේ ගැටලු ඇති හැබැයි අපේ පාසලේ ගැටලුවට වීඩියෝස් දිනවා බලන්න ඒ නිසා ඒ ලින්ක් එක හරහා පියස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැතුව ඒ නිසා අතපසු කරගන්න ඉගෙන ගන්න එක විතරයි මේ අවස්ථාවේ කරන්න පුළුවන් හොඳම දේ ඉගෙන ගත්තොත් තැනකට එන්න පුළුවන් නැත්නම් හැමදාම අපේ හැමදාම එකම තැනක වලක ඉන්නයි වෙන්නේ එහෙම කරගන්න එපා හොඳ මහන්සි වෙලා උනන්දු වෙ ඉගෙන ගන්න මොන බාධකාවක් ඒවා බිඳගෙන ඉස්සරහට යන්න එන්නවද එහෙනම් මම පුතලගේ අද අලුත් පාඩම කර යනවා නිබන්ධනය පුතාට පුතාගේ ගෲප් එකට දාලා නැහැ මට නිබන්ධනේ දැම්මෙක් තරම් දැම්මේ නැති තරම් හීකුවක් ඉඳා අද මම පුතාගේ නිබන්ධනේ ශාස්ත්‍රයෙන් දානවා ඒ නිසා කාටවත් ගැටලුවක් නැතුව පුතාගේ වැටි කතා වැටි කරගෙන යන්න පුළුවන් අද හෝ හෙට මම පුතාගේ ගෲප් එකට නිබන්ධනේ දානවා අන්න එතකොට පුතාලා මුද්‍රණය කියලා පිළිවෙලට හදාගන්න අවශ්‍ය වෙනවා අද අපන්නේ ශාස්ත්‍රයෙන් දානවා මොකද නිබන්ධනේ වැදගත් දේවල් ටිකක් කියන්න තිබුණා පුතාලා නැත්නම් මට එක පාඩට නිබන්ධනේ ගෲප් එකට දැම්මා නම් ඔයාලා ඒවා මුකුත් අවබෝධ කරගන්නේ නැහැ ඒ නිසා වැදගත් කම් කීපයක් තියෙනවා කියන්න ඝන ක්‍රම කීපයක් තියෙනවා අතින් අඳින්න ඒ ටික ඔක්කොම ඇඳලා තමයි අපි ඊට පස්සේ නිබන්ධනේ වැල් ටික පිළිවෙලට කරගන්න පුතාලා දන්නවා වෘතයේ කියන පාඩම හරි ස්ථානීය ආගයේ කියන පාඩම හරි අද අපි යනවා පුතාලගේ තුන්වෙනි පාඩමට තුන්වෙනි පාඩම තියෙන්නේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම වත් තුන්වෙනි පාඩම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම දාන නිබන්ධනේ ශාස්ත්‍රයෙන් දාලා පෙන්නන්න මෙන්න පුතාලා මම දාන නිබන්ධනේ පුතාලා බලා ගන්න එතකොට වැඩි බොහොම පිළිවෙලයි නේද මෙන්න මේ නිබන්ධනේ තමයි මම පුතාලට දාන්න මෙන්න මේ නිබන්ධනේ මම පුතාලට දාන්නේ මේකේ පාඩම් දෙකක් තියෙනවා මෙන්න මේ නිබන්ධනේ දාන්නේ දැන් අවබෝධයක් තියෙනවනේ ගැටලුවක් නැහැනේ මොකද පුතාලගේ පාඩම් මෙතන දෙකක් තියෙනවා එකක් තමයි මොකද්ද පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩමයි අනික මොකද්ද කාලයේ කියන පාඩම ඔන්නේ පාඩම් දෙක තමයි මම ඔයාලට දාන්නේ එතකොට පුතාලගේ නිබන්ධනේ මොකද එක ලස්සනට හදාගන්න ඕන මයිකෝ කරගන්න මෙන්න පුතාලගේ පළවෙනි පාඩම මොකක්ද කියන්නේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම මොකද නම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම ගන්න පුතාලා සර බොහොම පැහැදිලි විග්‍රහයක් ඉස්සෙල්ලාම කරගෙන යනවා ඊට පස්සේ තමයි මම පුතාලට ලියන්න දෙන්නේ හොඳට බලා ගන්න හොඳේ පුතාලගේ CR පොතක් ලඟට ගන්න CR පොතේ පුංචි වැඩ ටිකක් අපි කරලා තියෙනවා මේ වෙද්දි පුතාලට සංඛ්‍යා කියවන සංඛ්‍යා කීපයක් ලියලා තියෙනවා ඊට පස්සේ අද ඩේට් එක දාලා මාතෘකාව ලියාගන්න පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියලා ලබන සතියේ නිබන්ධනයේ මුද්‍රණය කරගෙනයි පන්තියට එන්නේ. ඒක නේද? අද හෝ හෙට නිබන්ධනයේ දාන ගෲප් එකට මුද්‍රණය කරලා ලස්සනට හදාගන්න නිබන්ධනයේ තියෙනකොට වැඩි ලේසි. ඒක නේද? එහෙනම් පුතාලගේ CR පොතේ උඩිම මාතෘකාව ලියාගන්න පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. හදාගන්න පුතාලා ලස්සනට විනාඩි දෙකක් දෙන්නම් මාතෘකාව ලියලා ඉරියඳලා ලස්සනට හදාගන්න. හොඳේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. CR පොත අනිවාර්යෙන් ඕනේ. නිබන්ධන විතරක් නෙවෙයි ගණිත පන්තියේ. වැඩ ගොඩක් යනවා. වැඩ ගොඩක් තියෙනවා ඒකින්ද මේ වැඩේ බොහොම පිළිවෙලට පුතා කරන්න ඕන තේරුණාද ඇඳ ගන්න මාතෘකා ඉස්සලා ලියා ගන්න පුතේ පිළිවෙලට මාතෘකා වලින් ලස්සන හදා ගන්න පුතේ දැන් ඕන්න මම පුතාලගෙන් අහනවා උතර අහගන්න පුතාලගෙන්
සිතලගෙන් අහනවා පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ මොනවද කියලා. පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ඒක වලට ගැටලුවක් වෙනවා සර්. අපි මොනවටද ඇත්තටම පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ? අහගන්න කොහොඳට මේක අමාරු දෙයක් නෙවෙයි. හරි ලේසි. දැන් අම්මා සමහර විට පුතාලට කියනවා අහගන්න කොහොඳට පුතේ කඩේට ගිහිල්ලා පාන් රාත්තල් දෙකමාරක් ගේන්න. දෙක අපිට යන්නේ දෙකයි දෙකෙන් එක. හරිනේ. සමහර විට පුතාගේ ඉර පුංචි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් පුතාලා දැකලා ඇති අම්මා හල ඇති පුංචයාට බෙහෙත් වුණකොට නේද? අර පුංචි කප් එකක දාලා තියෙනවා මිලිලීටර් 2.5ක්. අන්න මිලිලීටර් පුංචි ප්‍රමාණය. පුංචියට බෙහෙත් වුණානේ මිලිලීටර් 2.5. මෙන්න මේ වට අපි කියනවා මොනවද භාග සංඛ්‍යා. පාන් රාත්තල විතරක් නෙවෙයි නේද? කඩේ ගිහින් පොල් තෙල් බෝතල් එකමාරක් ගේන්න කියලා කියනවා. භූමි තෙල් බෝතල් එකමාරක් ගේන්න කියලා කියනවා. දෙකමාරක් කියලා කියනවා. ඕන් තරම් භාග සංඛ්‍යා තියෙනවා. මේවා අපි කියනවා මොනවද දශම සංඛ්‍යා. තව ඕන තරම් දශම සංඛ්‍යා අපිට හම්බ වෙනවා අපේ ඉස්සරහා. කොහොම වුණා? භාග සංඛ්‍යායි දශම සංඛ්‍යායි හැර වෙන අපි ගණන් කරන්න ගන්න සංඛ්‍යා තියෙනවනේ 1 2 3 4 5 6 කියලා. අන්නේ ගණන් කරන සංඛ්‍යා සියල්ල අපි කියන්නේ මොනවද පුතේ? පූර්ණ සංඛ්‍යා. ගණන් කරන සංඛ්‍යා සියල්ල මොනවද අපි කියන්නේ? පූර්ණ සංඛ්‍යා. ගණන් කරන්න ගන්න සංඛ්‍යා සියල්ල මොනවද අපි කියන්නේ? පූර්ණ සංඛ්‍යා. ඔන්න අමතක වෙන්න බෑ. පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? ගණන් කරන්න ගන්න සංඛ්‍යාවල. භාග සංඛ්‍යා ගණන් කරන්න ගන්නවද? 1 2 3 4 කියලා යනකොට 2 හමාර කොහෙද හරි හම්බ වෙනවද? නැහැ. 2.5 කොහෙද හරි හම්බ වෙනවද? නැහැ. ඒක නිසා අපිට ගණන් කරන්න ගන්න සංඛ්‍යා තමයි මොනවද අපි කියන්නේ? පූර්ණ සංඛ්‍යා. ඇහුවොත් යාළුවෙක් කියනවා කලබල වෙන්න දෙයක් නැහැ. ඇහුවකම යාළුවාට කියන්න පුළුවන් ගණන් කරන්න ගන්න සංඛ්‍යා මොනවද? පූර්ණ සංඛ්‍යා. දැන් පුතේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා යොදාගෙන අපි කරන ගණිත කර්ම නැත්නම් ගැටලු විසඳන ආකාර හතරක් තියෙනවා. හරි ලේසි මේ පාර. සමහර තැන්වල අපිට එකතු කරන්න හම්බ වෙයි. සමහර තැන්වල අපිට අඩු කරන්න හම්බ වෙයි. සමහර තැන්වල පුතාලට ගුණ කරන්න හම්බ වෙයි. සමහර තැන්වල පුතාලට බෙදන්න හම්බ වෙයි. එතකොට මේ පාඩමේ අපි කතා කරන ගණිත කර්ම කීයද? හතරයි. එකතු කරන්න තියෙනවා, අඩු කරන්න තියෙනවා, ගුණ කරන්න තියෙනවා, බෙදන්න තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. පුතාලා ශිෂ්‍යත්ව පන්තියේ සංඛ්‍යා එකතු කරලා නැද්ද? එකතු කරලා තියෙනවා. පුතාලා අඩු කරලා නැද්ද? අඩු කරලා තියෙනවා. පුතාලා සංඛ්‍යා ගුණ කරලා නැද්ද? ගුණ කරලා තියෙනවා. ඔයාලා සංඛ්‍යා බෙදලා නැද්ද? බෙදලා තියෙනවා. ඉතින් බලන්න ඒ ටිකමනේ දැන් අලුතෙන් අපි ඉගෙන ගන්න. හැබැයි පුතේ දැන් මෙතෙන්දී පුතාලා ඉගෙන ගත්ත පහේ පන්ති ඉගත් සංඛ්‍යා වලට වඩා සමහර විශාල සංඛ්‍යා මෙතෙන්දී හම්බ වෙනවා. ඒක හින්දා අන්නේ දෙන්න පුතාලා බොහොම පරිස්සමට පිළිවෙලට වැඩේ කරගෙන යන්න ඕනේ. නැත්තම් පුතාලට සංඛ්‍යා වර්ධින්න පුළුවන්. මම පුතාලට කොහොමද එකතු කරන්නේ හරියටම කියලා දෙනවා. ඕන සංඛ්‍යා දෙකක්. ඔයාල දැන් විශ්වාසයිනේ. පුතාලා මං කිව්වා ඕන සංඛ්‍යාවක් වචනෙන් කියන්න කියලා දෙනවයි කියලා. දැන් සර් කියලා දුන්නානේ. කාටවත් දැන් බැරි නෑනේ. බැරි කෙනෙක් නෑනේ. ඒ වගේමයි එකතු කරන්න කියලා දෙනවා ඕන සංඛ්‍යා දෙකක්. අඩු කරන්න කියලා දෙන්නම් ඕන සංඛ්‍යා දෙකක්. ගුණ කරන්න කියලා දෙන්නම් ඕන සංඛ්‍යා දෙකක්. බෙදන්න කියලා දෙන්නම් ඕන සංඛ්‍යා දෙක. පන්තියේ ඉන්න හැමදාම බොහොම පිළිවෙල පන්තිය වැටි කරගෙන යන්න. ඔය බෑයි කියන ගණිතය ඔන්න ලස්සනට ඔයාලට පුළුවන් වෙයි. කතාව පැහැදිලිද? රයිට්. අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන පූර්ණ සංඛ්‍යා ටික තමයි. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන පූර්ණ සංඛ්‍යා ටික තමයි 10ට අඩු සංඛ්‍යා. පුතාලා දන්නවා 10ට අඩු පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ මොනවද? 1 2 3 4 5 6 7 8 9. ඔකේ දැන් 9 පෙක් කියන පුතේ 1 සිට 9 තෙක්. ඕ පුතේ යන්න හරි. 1 සිට 9 තෙක් සංඛ්‍යා ටික තමයි මොනවද? අපි 10ට අඩු පූර්ණ සංඛ්‍යා ටික කියලා කියන්නේ. ඒක පුතාලගේ CR පුතේ උදේ සර් හිස්තනක් දාලා තියෙනවා. මතකේ තියාගන්න හිස්තනේ ලියන්න ඕනේ. 1 ඉඳලා 9 10 දක්වා අපිට හම්බ වෙන මොනවද? පූර්ණ සංඛ්‍යා ටික කමා දාලා වල ලස්සන ලියා ගන්නවා. 1 කමාවක් 2 කමාවක්
තුනක මාව හතරක මාව පහක මාව හයක මාව හතක මාව අටක මාව නවය උච්චරයි 10 ලියන්නේ නැහැ පුතේ 10ට අඩු කියලා කිව්වහම 10යි කියෙන්නේ එහෙනම් මොනවද 1 2 3 4 5 6 7 8 9 අන්‍ය සංඛ්‍යා තමයි මොනවද අපි කියන්නේ 10ට අඩු පූර්ණ සංඛ්‍යා කියලා කියන්නේ මේක හරිය සරලයි කාටවත් ගැටලුවක් නැහැ බොහොම පිළිවෙලකට සිස්ටමේ ලියා ගන්න පුළුවන් අද නිබන්ධනේ ඇති ඉඳ ඉස්සරක් නැහැ පුතාලගේ CR පොතේ ලියා ගන්නවා මතකේ තියාගන්න CR පොතේ ලිව්වදී නිබන්ධනේ ලියන්න ඕනේ කියලා පස්සේ එතකොට මේක යටින් පුතාලා ඉරක් ඇඳ ලස්සන හදාගත්තරන් ගොඩාක් හොඳයි තේරුමාද මොකද මේවා දේවතාව තුන්වතාවක් කිව්වා කියලා පුතාලට ගැටලුවක් වෙන්නේ නැහැ හොඳට මතකේ රැඳෙනවා ඒකයි නිබන්ධනේ නැත්නම් මට කිසිම නිබන්ධනේ ලියන්න ඕනද තේරුණාද ඒ නිසා බිංදුව ගැන සර වෙනම කතා කරන්න ඒ නිසා දැනට අපි බිංදුව ලියන්නේ නැතුයි එතන පුත අහපු ප්‍රශ්නේ හොඳයි බිංදුව කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් තමයි බිංදුව කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් තමයි බිංදුව අපි දැනට කතා කරන්න නැතිමු පස්සේ වෙනම සර බිංදුව ගැන කතා කරමු තේරුණාද දැන් හරිනේ ඒ වගේ ගැටලුව අහන්න පුතා වෙරි වරයි සර් හරි නේද පුතේ හරි ඊළඟට මම ඝනක රාමුවක් දීලා තියෙනවා හරිද එතකොට 12යි 13යි කියන සංඛ්‍යා දෙකම ඝනක රාමු වල පෙන්නලා පහලින් ආවේ තව ඝන ග්‍රාමුවක් තියෙනවා පුතාලගේ එකතුව ඝන ග්‍රාමුවේ පෙන්නන්න ඕන එකතුව ඝන ග්‍රාමුවේ පෙන්නන්න ඕන එතකොට මේ ඝන ග්‍රාමුව ඇඳලා තියෙන විදිය පුතාලා මේ දක්වා අදින ක්‍රමයට වඩා ටිකක් වෙනස් නේද පුතේ හැබැයි උනට ලස්සනයි නේද පිළිවෙලයි නේද මේ දක්වා වලෙන්ද ඝන ග්‍රාමුවට වඩා මගේ ඝන ග්‍රාමුව ලස්සනයි නේද පිළිවෙලයි නේද ඒ නිසා පුතාලා ඇඳ ගන්නවා පළවෙනි ඝන ග්‍රාමුව මෙන්න මෙතන ලස්සන ඒක අඳින්න මෙහෙමයි අඩි රූල කියලා එතෙන්ට දාන්න එක එකේ ඒවා ඒවා කියලා ලියන්න ඕනේ එක දාපුවාම ඇති මෙතෙන්ට දානවා 10 ඒවා මෙතෙන්ට දානවා 100 ඒවා ඔන්න පුතරගේ ගණක රාමු හරිද රයිට් ඊට පස්සේ තවත් ගණක රාමුවක් ඇඳලා තියෙනවා ඒකෙලිම මේ පැත්තේ ඔන්න මේ ගණක රාමුව මේකත් ඒ වගේමයි 1යි 10යි 100යි මේවා ශිෂ්‍යත් පන්ති ඉගෙන ගත්ත දේවල් තව චුට්ටක් පුතාලට මම මතක් කරලා දෙන්නම්. ඔන්න මේ ගණක රාමුව. ඊට පස්සේ පහලින් තියෙන ගණක රාමුව මම පහලම අඳින්නම් පුතාලට මේක පටලැවුණොත් කියලා. ඔන්න පහලින් තියෙන ගණක රාමුව. මේවා ආසාවෙන් කරන්න පුළුවන් පාට පැන්සල් පෙට්ටියම තියනවා ළඟට ගන්න. පාට පැන්සල් පෙට්ටිය මම ඕනේ කියලා කිව්වා. මේවත් පුරුල් ලස්සනට ඇඳ ගන්න. මෙතෙන්ට දාන්නෙත් එක ඒවා 10 ඒවා 100 ඒවා. මේ ගණක රාමුවේ පෙන්න ඉලක්කම අපි උඩින් ලියාගමු 12 කියලා. ගණග්‍රාමයේ පෙන්වන ඉලක්කම කීයද 12. එතකොට පුතාලගේ ගණග්‍රාමයේක උඩින් ලියා ගන්න පුළුවන්. හරිද? මේකේ පෙන්වන සංඛ්‍යාව 13. 13 අපිට මෙතන ලියන්න පුළුවන්. හරිද? දැන් 12 කියන සංඛ්‍යාව මේක අපි පෙන්වනවා. මයික් ඕෆ් කරගන්න. මම ඕෆ් කළොත් පුතාලට ප්‍රශ්නයක් අහන්න බැරි වෙනවා. මයික් ඕෆ් කරගන්න මම. හැබැයි අර එදී නැත්නම් මයික් ඕෆ් කරගන්න පුතේ. හරි. 12 කියන සංඛ්‍යාව ඝන ග්‍රාමුවේ පෙන්නනවා හොඳට බලා ගන්න. එතකොට එකේ කූරට බෝල දෙකක් දානවා. ඒ බෝල දෙක ඕනම් පුතාලට පැන්සලෙන් ඇඳලා පාට පැන්සලෙන් ලස්සනට පාට කරන්න පුළුවන්. ඕනෝම ලස්සනට පාට පැන්සලෙන් පාට කරලා හදා ගන්න. ඒතර බෝල කීයද දෙකක්. රව ඇඳ ගන්න ඕනේද? ඔව් දැන් ඇඳ ගන්න පුතේ. දැන් ඇඳ ගන්න පහල ලස්සනට. දැන් ඇඳ ගන්න ඕනේ. ඊළඟට මේකේ 10 කූරට බෝලයක් දා ගන්නවා. ඒකත් මේ වගේ වුණා ලස්සනට පාඩ කරලා පුතාලට හදා ගන්න පුළුවන්.
එතකොට මේකේ පෙන්වෙන සංඛ්‍යාව කීයද 12. මේකේ පෙන්නනවා 13 කියන සංඛ්‍යාව. දැන් පුතා ලස්සනට අඳගන්න. මම පාඩේ කරන්නේ නැහැ මේකේ. මේ මෙතෙන්ට බෝල 3ක් දැම්. මෙතෙන්ට බෝල 1ක් දැම්. එතකොට මේ කූරේ 1 බෝලයයි මේ කූරේ බෝල 3යි. එහෙනම් 13 කියන සංඛ්‍යාව අපිට ඒකට පෙන්වන්න පුළුවන්. ඊළඟට මේ සංඛ්‍යා දෙකේම එකතුව තමා මේකේ පෙන්වන්න ඕන. පුතලා දන්නවා 12යි 13 එකතු වුණාට පස්සේ ඕනනම් අමාරුවව ඉන්නවනම් පැත්තෙන් ඉදිරි කර ගන්නත් පුළුවන්. 3යි 2යි 5යි 1යි 1යි 2යි. එහෙනම් ඔව් පුතේ. ඔව් කීයද? 3යි 2යි 5යි 1යි 1යි 2යි 25යි. 25 කියන සංඛ්‍යාව පුතාලා මෙතනින් ලියාගෙන අන්න ඊට පස්සේ ඒ සංඛ්‍යාව ගණක රාමුවේ පෙන්වන්න. 25 කියන සංඛ්‍යාව ගණක රාමුවේ පෙන්වන්න හැමෝටම පුළුවන් නේ. ගැටලුවක් නැහැ නේ. මේකට දා ගන්නවා බෝල කීයද? 5. 1යි 2යි 3යි 4යි 5ක් දැම්මා. කූරු ඇති පුතාලාට මේක දික් කරන්න යන්න එපා. මේකට බෝල කීයක් දාගත්තද? 2ක් දාගත්තා. ඕන්න මේ කූරේ බෝලයයි මේ කූරේ බෝලයයි බෝල 2යි මෙතන බෝල 2යි මෙතන බෝල 3යි මෙතන බෝල කීයද 5යි ඔන්න ගණක රාමුවේ පෙන්වන විදිය. ඉතින් මොකක් අමාරු දෙයක් නෙවෙයි හැමෝටම බොහොම පිළිවෙලට නිරවුල්ව ලස්සනට හදා ගන්න පුළුවන් chart එකක්. එතකොට මේ ගණක රාමුවේ 12 පෙන්නවා මේ ගණක රාමුවේ 13 පෙන්නවා සංඛ්‍යා දෙක මේකට එකතු කරාට පස්සේ 25යි දුනා. 25 කියන සංඛ්‍යාව මෙතන ඔයාලා පෙන්නවා. දැන් හරි නේද? ආ right. ගණක රාමු තුන ඇඳ ගන්න ලස්සනට පුංචි කාලයක් දෙන්නම් මම පුතාලට. කලබල වෙලා අර හැමෙහි එහෙම කරන්නේ නැහැ. බොහොම පිළිවෙල ලස්සනට හදා ගන්නවා ඉස්සෙල්. මාතෘකාව ලියන්න ඕනද? මාතෘකාව මම පුලිම කිව්ව පුතේ උඩින්ම ලියා ගන්න කියලා මේ තියෙන මාතෘකාව. මොකක්ද තියෙන මාතෘකාව? පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම අද නිබන්ධනේ දානවා group එකට. මොකද මේ ගණක රාමු ඔයාලා දෙවතාවක් විතර අඳින්න ඕනේ පුරුදු වෙන්න. ඒ නිසා තමයි අද දැම්මේ නැත්තේ ගිසති දැම්මේ නැත්තේ අද හොයිට නිබන්ධනේ group එකට දාන්න. හොඳේ. ලස්සන හදාගන්න පුංචි වෙලාවක් දෙන්නම්. මාතෘකාව මොකද්ද? මාතෘකාව පුතේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පුතාලගේ 3 වෙනි පාඩම. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන්නේ පුතාලගේ 3 වෙනි පාඩම. අපි පිළිවෙල හදාගන්න දෙපැයි ගණන් වල නේද? අපි මේ පිළිවෙල තියෙන්න ඕන නැත්නම් ආවඩ ගියාට දැනින් දැනින් අපි එහෙම කරන්නේ නැහැ වැඩ. ඈ? එහෙම කරන යාළුවෝ ඇති. නමුත් මගේ පන්තිය මම එහෙම කරන්නේ නැහැ පුතේ. බොහොම සැලසුමක් හදාගෙන මුල ඉඳලා පිළිවෙලට යන්නේ ඒකයි. ලස්සන හදාගන්න බෝඩ් එක හොඳට පේනවනේ හැමෝටම නේද? කාටවත් ගැටලුවක් නැහැ නේ? දැන් ওই ටික ලියා ගන්නත් ඕනද? ඔව් ඔව් පුතාලා ගණක රාමුවේ බෝල ඇඳලා ඒ ටික ලස්සනට කරන්න ඕනේ එච්චරයි ඈ වෙන මුච්චරක් නැහැ. ගණක රාමුවේ බෝල ඇඳලා ඒ ටික හදා ගන්නවා විතරයි වෙන මුච්චරක් නැහැ. සර් මේ හරිද? පුතා මට පේන්නවට පේන්නේ නැහැ පුතේ මට. වීඩියෝ ඔන් කරා තේ හැමෝම හරි පුතාගේ හරි ගැටලුවක් නැහැ පුතාගේ හරි ඈ හොඳයි වීඩියෝ ඔන් කරන්නේ හැමෝම වීඩියෝ ඔන් කරමු නැති අය ඉන්නවා හැමෝම ඔන් කරන්න පුතේ හරිද වීඩියෝ ඔන් කරන්න හැමෝම ගැටලුවක් නැති හැමෝම වීඩියෝ ඔන් කරන්න ගොඩක් අය ඔය දවල්මඩ වැඩි කරනවා පේන්න ඕනේ පුතේ
හොඳයි කොමඩි කරන හොඳට පේනවා හොඳයි හොඳයි Sir, may I have it? Winner. Are you there, Mudai? Mudai? අන්තර වැඩ කරන්න වෙනවාද අන්තර මහන්සි වෙලා හයි පන්ති වැඩේක බොහොම පිළිවෙලට යන්න ඕනේ පුතේ සර් මෙන් හරිද හරිද හොඳයි පුතේ හොඳයි ඈ හොඳයි හොඳයි Sir, wala mi edak pa ende pukra mi edora mangi kana kira mo bina siuna dala sana ini edi, ili bela ini edi, eh hunder lian ni edi ena mani edi, utala hima kana kira mo kana muisir hardi kere. සර්මේ හරිද? මිලිගේ. හොඳයි පුතේ හොඳයි. ඉදුවර නේද? ඔව් සර්. හොඳයි ඈ. හොඳයි. හරි. සමහරවිට ඔව් ඔකම ඉන්න පුතේ. සර්මේ හරිද? පුතාගේ නම මොකද්ද? කලණි. ඔව් සර් කලණි. කලණි හොඳයි පුතේ හොඳයි ඈ සර් මේ හයිද සර් ඔකිය පුතේ මේ හරිද ඔන්න තව වීඩියෝ ඔන් කරපො නැති අය ඉන්නවා ඕන් ඕන් කරන්න කවුරුත් කරුණා කරලා සර් මේ හරිද හොඳයි පුතේ හොඳයි හොඳයි සර් මේ හරිද හොඳයි හරි පුතේ හොඳයි ඈ හරි එහෙනම් අපි අභ්‍යාස අංකයකට යනවා හැමෝම හරි නේද සර් ඔකේ පුතේ අපේ පැත්තට ලයිට් ගිහින් වීඩියෝ හරි නැතු විදියට කමන්න නැද්ද කමන්නේ කරන්ට් එක නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේද කමක් නැහැ හුදේ හරි ආ දැන් අපි යනවා ඕන අභ්‍යාස අංකයකට හරිද නැහැ හොඳට බලා ගන්න පුතාලා හැමෝම අභ්‍යාස අංකයක හරි ආසක් මේක මකනවා හැමෝම මැදට ඉවරයි නේද? සර් දුන්න වෙලාව ඇතිනේ හැමෝටම. ගැටලුවක් නෑ නේ. හරි. ඔන්න බෝඩ් එක මැකුවා. හරි. දැන් අභ්‍යාස අංක 1 පුතාලට කියන්නේ මොකද්ද? සුළු කරන්න. හැබැයි පුතේ සුළු කරන්න කියලා කිව්වට පස්සේ පුතාගේ එකතු කිරීමේ ලකුණ මම දාලා තිනවා. ඒතකොට සුළු කරන්න කියලා කියන්නේ මොනවද කරන්නද? එකතු කරන්න කියලා තමයි අපිට කියන්නේ. එතකොට මේ සමහරුන්ට එකතු කරන එක හරිය ලේසි වෙන්නේ නේද? අර අපේ වචනෙන් අපි කිව්ව කජු කනවා වගේ වැඩක් වෙන්නේ ඇති. හැබැයි සමහරුන්ට ඒව නැහැ. සමහරුන්ට වල දෙනවා නේද පුතේ? හැබැයි සර් හොඳට පුළුවන් වුණා හෝ නැතා හැමෝටම සර් කියලා දෙන්නම් සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද කියලා. ඕකේ ඇත්තටම අපිට එකතු කරන්න අමාරු සංඛ්‍යා ටිකක් තියෙනවා. ඒව සර් බොහොම පැහැදිලිව පිළිවෙලට වෙනම කියලා දෙන්න. එහෙනම් හතරයි. එන්නේ ඒ කියන එක. හොඳට බලා ගන්න ඒ. මෙහෙම තියෙනවා 34 25 කියන සංඛ්‍යා දෙක එකතු කරන්න කියලා කියනවා. පුතාලගේ එකතු කිරීමේ ලකුණ තියෙනවා. මේක ලේසි ගැටලුවක් නෑ. මේ ගාන හරිය සරලයි. හැමෝටම හදන්න පුළුවන් ගානක් නේ. 4 5 එකතු කරලා හම් පුතාලගේ උත්තරේ 9 කියලා එනවා.
තුනයි දෙකයි එකතු කරාම උත්තරේ පහයි කියලා එනවා. එහෙනම් උත්තරේ කීයද? 59 යක්. ගැටුවක් නැහැ නේ. පහයි හතරයි උත්තරේ 9යි දැම්මා. තුනයි දෙකයි කීයද? පහ කියලා දැම්මා 59. ඒ වගේම කාටවත් ගැටුවක් නැහැ නේ. හරි ආසාවෙන් හදන්න පුළුවන් ගන්න පුතේ. ගැටුවක් නැහැ. රයිට් මෙන්න B ගා. ඔන්න B ගානේ පුතේ කුංචි ගැටුවක් එනවා. හදන්නේ කවුරුත් දැම්ම 52ට 39ක් එකතු කරන්න කියලා කියන. මෙන්න බලන්නකෝ. 9යි 2යි එකතු කරාම 11යි නේ. 11යි. හැබැයි පුතා හොඳට මතක තියාගන්න මෙතන අපි 11 ලියන්නේ නැහැ. අපි 11 ලියන්නේ නැහැ. 11න් අපි මෙන්න මේ එක විතරක් මෙතන ලියනවා. මගේ දරුවෝ මේක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ එක අපි මෙතෙන් ගේ. දැන් 5යි 1යි 6යි 6යි මේ 3යි උත්තරේ ඉන්නේ කීයද? 9යි අන්න උත්තරේ නම කීයද? 91යි. එතකොට 9යි 2යි 11න් එක මෙතන ලියලා එකක් මෙතෙන්ට ගේනවා. 1යි 5යි 6යි 6යි 3යි කීයද? 9. ඔන්න උත්තරය ආවා කීයද? 91යි. ඔන්න විදියට මගේ දරුවෝ මේව එකතු කරන්න ඕනේ නැත්නම් වර්ධින්න පුළුවන්. මෙන්න පුතාගේ C ගණන ගන්න. හොඳට බලා ගන්න C 67 45 මුද්‍ර බලා ගන්න කවුරුත් හදන්නේ නැහැ හදන්න වෙලා දෙන්නම් උත්තරත් මම ඔයාලගෙන් අහනවා එක එක්කෙනාගේ නම කියලා උත්තර අහනවා ඒ නිසා කවුරුත් කලබලේ හදන්න එපා 7යි 5යි 12යි 12 වුණාට 12 ලියන්නේ 12 ලියන්නේ අපි 2 මේක පුතාලා මෙතෙන්ට ගේනවා 6යි 1යි 7යි 7යි 4යි 7යි 8යි 9යි 10යි 11යි ඒ 11 පුතාලා මෙතන හැමම ලියනවා ඔන්න උත්තරය ආවා කීයද 112යි. අර මම පහලින් දාගන්න විදියට වැරදි නෑ යාළුවෝ ඉන්නවනම් දාගන්න පහලින්. එතකොට පුතාලේ වරදින් නැතුවම හදන්න පුළුවන්. තේරුණාද? රයිට්. D ගාන. මෙන්න D ගාන. D ගාන තියෙනවා 126යි හොඳ බලා ගන්න. අනිත් තියෙනවා 352. මෙන්න 6යි 2යි ගැටලුවක් නෑ 8යි. එතන හරි පුතාලේ. 5යි 2යි 7යි එතන ගැටලුවක් නැහැ 3යි 1යි කීයද 4යි අන්න උත්තරය ආවා කීයද 478යි කාටවත් ගැටලුවක් වුන්නේ නැහැනේ අමාරු නැහැනේ රයිට් මේ මොන ගානද D ගාන මෙන්න E ගානට යනවා මෙන්න පුතාලගේ E ගාන 435යි ඒකට එකතු කරගන්නවා 348යි මෙන්න 8යි 5යි එකතු කරාම උත්තරේ 13 වෙනවා 13 වුණාට අපි ලියන්නේ 3 විතරයි එකක් විතරයි එක අනිවාර්යෙන්ම ඔයාලා මෙතෙන්ට ගේන්න ඕනේ අමතක කරන්න එපා 1යි 3යි 4යි 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 උත්තරේ කීයද 8යි මෙතන තියෙනවා 4යි 3යි එකතු කරාම උත්තරේ 7යි අන්න උත්තරේ එනවා 783 එහෙනම් A B C D E කියන ගණන් පහ දැන් මොන කාටවත්ම ගැටලුවක් නැහැ. පුතලන්ට මම ගාණක් ගාණේ හරි ඇස්සලා පින්නවා කොහොමද එකතු කරන්නේ කියලා. ඔන්නෝ විදිහට හැදුවොත් තමයි පුතේ අපි මේ ගණන් පහ හරි කියලා කියන්නේ. ආයි. හදා ගන්න ලස්සනට එක කොටුවේ ඉලක්කමක් ලියන්නේ. CR පුතේ එක කොටුවේ ඉලක්කමක් ලියන්නේ. කොටුව තුලට ඉලක්කම් දෙකක් පුංචියට දාන්න එපා පුතේ. අමාරුයි එහෙම. කැතයි. වරදිනවා. ඒ වගේ කරන්න තුව මෙන්න මේ වගේ බොහොම පිළිවෙල ලස්සන කොට හදා ගන්න මේ ඉරි අඳින්න අඩිරුල භාවිතා කරන්න අඩිරුල භාවිතා කරන්න නැත්නම් අඩිරුල නැත්තම් පුතලගේ කවඩු පෙට්ටියේ තියෙන වෙන තියනවා විහිද චතුරස්ර ක්‍රියාව භාවිතා කරන්න පුළුවන් කෝණමානය ගන්න පුළුවන් දැන් නැත්නම් නේද පුංචි අඩිරුල ළඟ තියාගන්න ඩිග එකක් නෙමෙයි පුංචිර භාගිය අඩිරුලක් තියාගන්න ඒතර වැඩි ලස්සනට යන්න පුළුවන් හදා ගන්න A B C D E කියන ගණන් පහ ඉස්සලා හදා ගන්න පුතා සයි ත්‍රිකරණ ටික හදන්න එපාද? එපායි පව් ටිකක් ඉන්නකෝ. සර් කියන්නම් ඈ. දැන්ම හදන්න එපා. සර් ඒකේ සුළු කරන්න කියලා මාතෘකාව ලියන්නද? මාතෘකාව ලියන්න ඕනේ නෑ පුතාලා. පස්සේ නිබන්ධනේ ඔඩි හදා ගන්නවානේ. ඒ නිසා දැන්ට මාතෘකාව මොකද ලියන්න ඕනේ නෑ. අභ්‍යාස අංකයක කියලා ලියාගත්තා නම් ඇති ඈ. සර් ලබන සතියේ ඔව් ලබන සතියේ වෙනවා නිබන්ධනේ දානවා ඈ. සර් හදුවා. ආ හොඳයි ඈ. හරි. කලබල නැහැ පාළු හදා ගන්න හොඳේ සර් වෙලාව දෙනවා ඕන තරම් පුතාලට හරියට හදා ගන්න ස
සර් 1 2 3 4 නැත්නම් A B C D E කියන ටික විතර දාන්නේ. ඔව් පුතාලා 1 2 3 4 දාන්න එපා පුතේ සර් දාලා දෙන A B C D නේ. පුතාලා A B C D ම දාගන්න ඈ. 1 2 3 4 දාන්න එපා A B C D දාලාම හදන්න. ඉවරයි. හොඳයි පුතේ හොඳයි. සෑ ඉඳුවර ඉවරයි. හොඳයි පුතේ. සෑ බිම්සාරත් ඉවරයි. හොඳයි පුතේ. ඉවරයි 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 සර් හොඳයි පුතේ ඉවරයි ඉවරයි සර් හොඳයි අපි ලීනා කිමුනේ කින්නා මම එකෙන් චුට්ටක් ඉන්නේ ඉවරයි 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 හොඳයි සර් ඉවරයි ඉවරයි සර් ඔව් හොඳයි පුතේ සර් චුට්ටක් හරි මම ඉන්න පුතා පුතා ලියන්න මම ඒකගෙන වීඩියෝ ඕන් කරන්න කියලා පුතේ වැඩ කරනවා නියනවා මට පේනවනේ ඒක සාවිෂ්කලි ඉවරයි හොඳයි පුතේ ලියලි ඉවරයි සර් හොඳයි සර් හිමාශරි ලියලි ඉවරයි ඔව් තව ලියන අය ඉන්නවද ඔව් සර් සගී මානිතාම ලියනවා. ආ ලියන්න ලියන්න පුතා ලියන්න. පුතා ලියන්න. සර් වෙලාව දෙන්නම් ඈ. අන්තිම කෙනා ලියනකන් සර් ඉන්නවා. සර් ඉවර කරා. සර් ගිම්හනි ලියලි ඉවරයි. හරි. දැන් හැමෝම ඉවරයි නේද? ආයි. හරි. ඔන්න මම දැන් බෝඩ් එක මකනවා. හොඳේ රට. හොඳට බලා ගන්න පුතාලා. මෙන්න බෝඩ් එක මකුවා. හරි. දැන් ඔන්න මම පුතාලට අපි හැදුවේ අන්තිමට D ගාන. ඔන්න මං E ගාන ලියනවා. ඔන්න බෝඩ් එකේ ලිව්වා E ගාන. හදන්න එපා දැන් මම කවුරුත් 435යි ඊළඟට 348
ඔන්න මේක එකතු කරන්න ඕන. දැන් ඔන්න හැමෝම හරි. අපි ඊ ගන්න හැදුවා. ඔව් සර් අපි ඊ ගන්න හැදුවා. ආ සෝරි. F ගන්න නේද? අපිට කියලා. හරි. F ගන්න. මෙන්න F ගන්න මම බෝඩ් එකේ ලිව්වා. 597යි ඊළඟට 398. ආ දැන් ඔන්න මේ ගාන හැමෝම හදන්න සර් එක්කෙනෙක්ගෙන් අහනවා උත්තරේ. අර කාගෙන් අහයිද දන්නේ? හැමෝම අහපු ගමන් උත්තරේ කියන්න ඕන. ඊට පස්සේ බලමු යාගේ උත්තරේ. ඔව් උදේ EF ගාන F ගාන හදන්න බලන්න. ඉවර හදලි ඉවරයි. ආ හොඳයි. හදලි ඉවරයි සර්. හොඳයි පුතේ. හදලි ඉවරයි සර්. ඉවරයි සර්. හරි. හදලි ඉවරයි. හොඳයි. චුට්ටක් ඉන්න සර්. හරි හරි පුතා හදන්න පාඩුවේ හදන්න. ඔව්. හදලි ඉවරයි සර්. හරි ඔන්න වාගේ එක්කෙනෙක්ගෙන් උත්තරය අහන්න නෑ. හරි බලමු කවු කාගෙන් දහන්නේ කියලා බලමු හරි උත්තරේ කියයිද කියලා. බලමු. හරි. ඔන්න එක්කෙනෙක්ගෙන් අහන්න නෑ. බලමු කවුද කියන්නේ කියලා උත්තරේ වීඩියෝ ඔන් කරන්න හැමෝම. දෙවුලි උතහගෙන ඉන්නේ දෙවුලි. ඔව් සර්. All right. පුතා ගන්න හැදුවද? ඔව් සර්. ආ උත්තරේ කියන්න පුතාගේ බලන්න. 995. 995. කවුද ඔන්න දෙවුලිගේ උත්තරේ 995. ඔන්න දැන් මං හදනවා. බලමු 995 යාගේ උත්තරේ හරිද කියලා. හතයි අටයි උත්තරේ 15යි 15න් අපි ලියන්නේ 5. මේක මෙතෙන්ට ගේනවා. 9යි 1යි 10යි 10යි මේ 9යි 19න් 19යි 19න් අපි ලියන්නේ 9 විතරයි එකක් ඉතුරු. 5යි මේක මෙතෙන්ට ගෙනාවා. 5යි 1යි 6යි 6යි 3යි කීයද? 9යි. අන්න උත්තරේ නමා 995යි. කවුද දෙවුලි? හොඳයි. පුතාගේ ගාන පුතා වරද්දලා නැහැ නේද? හොඳයි. ඒතකොට අනිත් අයත් මං හිතනවා වරද්දලා නැතුව ඇති කියලා. සර් ඔ කියන්නේ හරි දාගන්නද? එපා හරි දාන්න එපා පුතේ. හරි දාන්න එපා. පුංචි පුංචි අඩුපාඩු තියෙන පුළුවන් නිසා පුතාලා හරි දාන්න එපා. උත්තරේ හරිද කියලා විතරක් බලාගන්න. හරි දාන්න එපා ඈ. 995යි. තේරුණාද? ගැටලුවක් නැහැනේ. කවුද දෙවුලි? හොඳයි. හරි නේ? රයිට්. ඔන්න යනවා ඊළඟට පුතාලගේ තවත් ගානකට. ජී ගාන. මෙන්න ජී ගා. ජී ගාන තියෙනවා මෙහෙම. මේකත් අහනවා එක්කෙනෙක්ගෙන්. 728යි 469යි. කාගෙන් හරිද දන්නේ? වීඩියෝ ඔන් කරලා තියන්න. රයිට්. දැන් හදන්න බලන්න තනියම. හදුවා. දැන් හදන්න බලන්න. හොඳයි. හදුවා සර්. හදුවා සර්. හොඳයි. හදුවා සර්. හොඳයි. හොඳයි. ඔව පේනවා. හදුවා සර්. හොඳයි. ඔන්නමයි කෙනකින් ඔව් ඔන්නමම කෙනකින් අහන්නයි යන්නේ. කවුද කලණි? පුතා අහගෙන ඉන්නේ කලණි. ඔව් සර්. ආරයි පුතාගේ උත්තරේ කියන්න බලන්න. හරි. 1197. තව පාරක් කියන්න පුතේ. 1197. ආ 1197 ඕන කලණි උත්තරේ කිව්වා. අපි බලමු කලණිගේ උත්තරේ හරිද කියලා. මෙන්න 9යි 8යි 17යි එකපාර ගන්න බැරි ඇඟිලි වලින් හදලා ගන්න. හරිද? 17න් අපි ලියන්නේ 7 එකක් ඉතුරු. ඒක අනිවාර්යෙන් මෙතෙන්ට ගියේ. 2යි 1යි 3යි 3යි 6යි 9යි. හොඳයි. 7යි 4යි එකතු වෙනවා උත්තරේ කීයද? 11යි. අන්න 1197යි. කලණි හොඳයි. කලණි වරද්දලා නැහැ. දැන් තේරෙනවද? සරෝ තැනින් තැනින් අහන්නේ කාගෙන් අහයිද දන්නේ. ඒ වුණාට අහන කෙනා දැන් දෙවුලිගෙන් ඇහුවා. එයා හරියට කිව්වා. කලණිගෙන් ඇහුවා. කලණිත් හරියට කිව්වා. ඉතුරු අයත් වරද්දන්න එපා. Tamanට එන්නේ එක ගානයිනේ. ඒ ගාන හරියටම සර උත්තරේ කියක්. තේරුණාද? ඔන්න ජී ගානත් හරි. වැරදුන අය ඉන්නවා නම් කරුණා කරලා හරියට උත්තරේ හදාගන්න. H. H ගාන 1438යි 2680යි.
Right. Make up hadanna balanna. Haduwase. Haduwase. Kenekin ahana ahana utare. Induwaran poddak inne sir. Ah hari hari hari. Sir inna utala hadanna kalabala ne. Metana ata tiyenne puthe. Ne. Oh. Ehema hondai ne. Neda? Sir ekak balanna. Okay. Hari 4118 ඔන්න කවුද සිග්නිගේ උත්තරේ බලමු සරත් ඒ උත්තරේ මෙනවද කියලා 8.8 හරි 8.3 ආපුවාම 11යි 11න් අපි ලියන්නේ එක විතරයි එකක් මෙතෙන්ට ගෙනාවා 1.4 5 5 6 ආයෙත් 11යි 11න් ආයෙත් ලියන්නේ එක මෙන්න මේ එක ඔයාලා මෙතෙන්ට ගේනවා 1 1 2 2 2 4 අන්න 4118 කවුද සිට්මි නේද සිට්මි පුතා හොඳයි දැන් ගැටලුවක් නැහැ නේද ඔන්න බලන්න තුන් දෙනෙක්ගෙන් ඇහුවා තුන් දෙනෙන් කවුරුත් වැරද්දුවේ නැහැ නේ සර් හරි සතුටුයි පුතේ වැරදෙන්න සර් දන්නේ නැහැ පුතාලා ඇත්තටම හද මට හදනවා පේනවා විතර මට උත්තර පේන්නේ නැහැ නේ නේද සර් තනින් තනින් ඔය අහන්නේ ඒ වුණාට පුතාලා හැම එකේම හරි උත්තරේ කියනවා නේ ගැටලුවක් නැහැ නේ රයිට් ඔන්න H ගන්න හදා ගන්න ලස්සනට ඊළඟට I ගන්න මෙන්න I ගන්න 473 Mike off kar gan de. Oh, Mike kene gan han na? Off kar gan gute hamo ma. Mike off නිරාජ් පුතා කියන බලන්න උත්තරේ 362 ඔන්න පුතාගේ උත්තරේ හරි නේද ඔන්න පුතාගේ උත්තරේ බලමු සර්ඩත් ඔය උත්තරේ මේයිද කියලා 9යි 3යි එකතු කරපුවාම 12යි 12න් 2 විතරයි එක මෙතෙන්ට අරන් ගියා 7යි 1යි 8යි 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 16යි 16 ආපුවාම ලියන්නේ 6 විතරයි එකක් ගෙනාවා 5යි 1යි 6යි 6යි 4යි 10යි 10 ආපුවාම ලියන්නේ බිංදුව විතරයි එකක් මෙතෙන් දැරන් ගියා 2යි 1යි උත්තරේ 3යි කවුද නිරාජ් හොඳයි උටාගේ උත්තරේ කිය 362 නිරාජ් හොඳයි වරද්දලා නැහැ දැන් බලන්න සර් ගණන් 4ක් ඇහුවා 4ම හැමෝම කිව්වා කවුරුත් වැරද්දුවේ නැහැ සර්ව තනින් තනින් අහන්නේ මම දන්නේ නැහැ ඇත්තටම නිරාජ් හදලා තිබුණාද කියලා ඒ වුණාට යා උත්තරේ කියන එහෙදෙද රයි ඔන්න I ගන්න. ඊට පස්සේ පුතාගේ මං යනවා J ගානට මෙන්න J ගන්න. ඒක චුට වෙනස් ගානක් මං හිතන්නේ පුතාලට ගැටලුවක් නැති වෙයි. 85ට එකතු කරන්න කියලා කියනවා 2946. 2946. ඉවරයි සර්. ඉවරයි. හරි බලමු අහන්න මයික් කෙනෙක්ගෙන් අහන්න හැමෝගෙම හැමෝගෙම අහන්න ඈ ඔව් හරි
හරි මයික් ඔෆ් කරගෙන ගියා මොමා සර් කියන කෙනා විතරක් ෆෝන් කරගන්න ඉඳුවර ඉන්නවද ඔව් සර් ආරයි ඉඳුවර කියන බලන්න උත්තරේ 3031 ඔය උත්තරේනේ ජේ ඔව් බලමු හරිද කියලා 6යි 5යි 11යි 11 ලියන්නේ එක විතරයි මේක මෙතෙන්ට ගෙනාවා 8යි 1යි 9යි 9යි 4යි 13යි 13ෙන් ලියන්නේ 3 විතරයි මේක මෙතෙන්ට ගෙනා 9යි 9යි 5 11යි නෙවෙයි 14යි කොතනද ඔව් බලන්න පුළුවන් මුලින් ඉඳලාමි 6යි 5යි 11යි 11 අකුවාම එක විතරෙන් ලියන්නේ එකක් මෙතෙන්ට ගෙනා 8යි 1යි 9යි 9යි මම 9 ලියාගෙන තියෙනවා. ආ ඒක තමයි 9යි 4යි 13යි 13ෙන් 3 ලිව්වා එකක් මෙතෙන්ට ගෙනාවා. පුතලා මේ එක මෙතෙන්ට ගෙනාවට පස්සේ 9යි 1යි 10 වෙනවා. 10ෙන් අපි ලියන්නේ බිංදුව විතරයි එකක් තියෙනවා. 1යි 2යි 3ද 3යි. මම මේක මකන්නම්. නැත්නම් පුතලා පටලෙවි. අන්න හරි කවුද? ඉඳුවරත් හරි. දැන් බලන්න කවුරුත් වරද්දන්නේ නැහැ. හොඳයි එහෙනම් උත්තරය ආවා කියේ 3031 සෙවඩ ආපු උත්තරේ මින්දුරට ඇවිල්ලා තිනවා ගැටලුවක් නේ දැන් කාට තමාරු නැහැ නේද හොඳට පැහැදිලි වැඩේ යනවා නේද ආරයි ඔන්න ජේ ගාන ඊට පස්සේ කේ ගානට යන්නයි හදන්නේ කේ ගාන ඔන්න හදනවා නම් ගණන් කේ ගාන ඉලක්කම් තුනක් තියෙනවා නේද හැබැයි වරද්ද හදුවද හදමු මේ කේ ගාන හදලා ඉවරයි විමාශක යන්න සර් හදලා ඉවරයි සර් හදලා ඉවරයි යන්නද සර් ඔව් 375යි සර් මං ඉල්ලගන්නද ඔව් ඔමින උදේ 689යි ආ ඔමින ඔමින හතරව දෙන්නම් අවස්ථාව චුටක් ඉන්න ඔයා තව ගොඩක් ගණන් තියෙනවා විමාශික යන්නද හරි චුටක් ඉන්න උදේ තව හදනවා චුටක් ඉන්න තව හදනවා තව චුටක් ඉන්න කට්ටිය හදනවා ඈ ඉවරයි සර් ඉවරයි හරි ඔන්නම කෙනෙක්ගෙන් අහනවා ඔව් බලමු කාගේ කවුද කියන්නේ කියලා වෙනුරි ඔහොමිනු පුතේ ඔහොමිනු වෙනුරි හතලා ඉවරද ඔව් සර් ආයි පුතාල් උත්තරේ කියන්න බලන්න 1235 එන්න ඔන්න පුතාගේ උත්තරේ හරි නේද 1235 දැන් බලමු උත්තරේ එනවද කියලා මෙන්න 5යි 9යි 14යි මේකයි 15යි. පුතාලා සර් ලියන වගේ පැත්තකින් ලියාගන්න පැන්සලේ. 15ෙන් අපි ලියන්නේ 5 විතරයි. එකක් ඉතුරුයි. එක මෙතෙන්ට ගෙනාවා. 7යි 1යි 8යි 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 16යි 16යි 7යි 23යි. 23ෙන් 3 ලිව්වා.
අන්න දෙකක් මෙහෙට ගෙන ආවා අමතක කරන්න එපා 3යි 2යි 5යි 5යි 6යි 11යි 11යි 1යි 3යි 12යි කවුද මට පුතාගේ නම අමතක වුණා මොකද නම උත්තරේ කිව්ව වෙනුරි වෙනුරි කවුද වෙනුරි ආරයි ඔව් වෙනුරි වෙනුරි හොඳයි පුතාගේ උත්තරේ 1235 වලට තාවා 1235 වෙනුරි හොඳයි දැන් හරි නේද දැන් බලන්න තේරෙන ගාන මං කියන්න ඔව් කියලා කියනවා ඔව් අහපු කවුරුත් උත්තරේ වැරදුනේ නැහැ පුතේ කාටවත් ගැටුවක් නැහැ නේද හොඳයි ආරයි හරි ඊළඟ ගාන හදන්න ඕන ඉස්සෙල්ලා මං කියන්න තේර මං කියන්න අවස්ථාව දෙන්න චුට්ටක් ඉන්න සරක බෝඩ් එකේ හදන්න නෑ පුතාලගේ ස්ක්‍රීන් එකේම හදනවා බෝඩ් එකේ හදන්න නෑ ස්ක්‍රීන් එකේම හදනවා දැන් හැමෝටම පුළුවන් හින්දා රයිට් කවුද ඒක උත්තරේ කියන්නේ මම කියන්නද සර් කාගේ නම මොකද කියන්න මදාර කියන්න බලන්න ඔව් මදාර කියන්න බලන්න කොමදාරා ටීචර් ගේ සර් ගේ මම කියන්නද මදාරා කියනවත් ඔව් මදාරා කියන්න ඔව් මදාරා කියන්න කියන්නද මදාරා කියන්න මදාරා ටීචර් සර් මදාරා නෙවෙයි නුවන්දාරි ආ නුවන්දාරි ආ ලස්සනම නේ කියන්න 1317 බලමු උත්තරේ හරිද කියලා 1313 මම පුතාගේ උත්තරේ වෙන්දර එක ස්ක්‍රීන් එකේ ලියනවා ඈ ඔන්න ස්ක්‍රීන් එකේ ලිව්වා 1314 නේද පුතා කියුවේ ඔන්න 1314 ලිව්වා බලමු මෙතෙන් උත්තරේ ඉද කියලා එයාගේ හොඳට බලා ගන්න ඈ 9යි 1යි 10යි 10යි 7යි 17න් 7 එකක් ඉතුරු. ඉතුරු එකයි මේ 8යි 9යි 10යි 11යි බිංදුව උනාට එකතු කරන්නේ 11න් 1. ආය එකක් ඉතුරු. ඒක මෙතෙන්ට ගේනවා 1යි මේකයි 2යි මේකයි 3යි අන්න එහෙනම් අපි ගණාවා කීයද 3. ඊට පස්සේ මෙතන එක හැමමම තියෙනවා ඒ එක පුතාලා හැමමම ලියා ගන්න. එහෙනම් උත්තරේ එනවා සරික ළඟට ගේනන් ඉලක්කන් ටික අන්න බලන්න කවුද නුවන්දාරි හොඳයි 1317යි පුතාට ආපු උත්තරේ සරදත් ආවා ඒ කියන්නේ ගැටලුවක් නෑ උත්තරේ හරි තේරුණාද රයිට් ඔන්න බලන්න දැන් අමාරුයි කියලා කියන ගණන් බොහොම පිළිවෙලට ලස්සනට හරි ගැස්සලා තියෙනවා දැන් කාටවත් ගැටලුවක් නෑ එහෙනම් පුතලා උත්තරේ දාගන්නවා 1317යි හරිනේ රයිට් මකනවා ස්ක්‍රීන් එක මෙන්න ඊළඟට මෙන්න මේ වගේ ආවෝ දැන් මේකේදී පුංචි වැඩක් සර් කියලා දෙන්නම් පුතලගේ මේ වගේ පෙරට දුන්නහම සමහර විට එකතු කරගන්න බැරි වෙයි. හැබැයි පුතාලට පුළුවන් මේ වගේ අවස්ථාවකදී පැන්සලෙන් නිබන්ධනය මුණක් අට පුතලගේ CR පෙ වුණත් කමක් නැහැ. වෙන තැනක 1 8 1 ලියලා උත්තරේ ගන්න. 1 8 1 ලියලා උත්තරේ ගන්න. ආ දැන් පුතාලා ABCDE කියන ගණන් පහ හදන්න බලන්න ඉස්සෙල්ලා. ABCDE කියන ගණන් පහ හදන්න බලන්න ඉස්සෙල්ලා. A B C D E කියන ගණන් පහ හදන්න බලන්න ඉස්සෙල්ලා A B C D E කියන ගණන් පහ හදන්න ඉස්සෙල්ලා ඒක ඒවත් මම අහනවා එක එක්කෙනාගෙන් අහනවා A B C D E ගණන් පහ අමාරු ඒවා තියෙන අහුන සර් කියලා දෙනවා වැදුන ඒවා තියෙන සර් කියලා දෙනවා
හරිද? ඒ ගණන් හදලා ඉවරයි. හොඳයි. මම නැස. ඉවරයි සර්. ඒ B C D E නේද? ඔකේ A B C D E ගණන් පහ විතරයි. A B C D E ගණන් පහ විතරයි. A B C D E ගණන් පහ ඈ. ඔහොම ඉන්න දැන් පුතාලට ඔහොම තියෙද්දි ගන්න අමාරු වෙයි. කලබල වෙන්න එපා. 1 8 කියන උත්තරේ ගන්න. එතකොට හරිනේ. ඒතර ගැටලුවක් නැහැනේ. A B C D E. හදලා ඉවරයි සර්. හොඳයි පුතේ හොඳයි. තව හදනා ඉන්නවා චුට්ටක් බලමු ඈ. හැමෝම හොඳයි. හැමෝම මුද්‍ර වැඩ කරනවා පේනවා. මුද්‍ර වැඩ කරන්න පුතේ. මුද්‍ර මහන්සියලා වුණාම වැඩ පැටි කරගෙන යන්නේ. ඔන්න නම මෙතන වීඩියෝයි. මයික් ඕෆ් කරගන්න පුතේ. ඊට පස්සේ ඈ. හදලා ඉවරයි සර්. හොඳයි. අවිෂ්කාදලා. ගල්ක යොදලා ඉවරයි. මම මේකෙන් හොඳයි හොඳයි. මගේ නම වෙනස් කරනවා. මම නම වෙනස් කරනවා. සීට් මේ හදලා ඉවරයි සර්. හොඳයි පුතේ. අමාෂත් හදලා ඉවරයි සර්. හොඳයි. සගී මහණි හදලා ඉවරයි. හොඳයි පුතේ. සර් කෂ්මි හදලා ඉවරයි. හරි. දැන් හැමෝම හදලා ඉවරයි නේද? හරි. ඔන්න මම කීප දෙනෙක්ගේ උත්තර අහනවා ඈ. ඒ උත්තරේට වඩා වෙනස් උත්තරයක් ආවම නම් කියන්න ඕනේ හොඳේ. හරි. බලමු අහලා. උත්තර හොඳට බලා ගන්න හැමෝම. රයිට්. මට ජිහාන් පුතා අහගෙන ඉන්නේ ජිහාන් जिहान ना हाकिने दी इन्ने जिहान टा कथा करानी पनास साठे ओ पाले भी नहीं है कटे उत्तरे पनास साठ ओ पनास साठे अनित्य आलवान टावा दुत्तरे ओसे ओसे ए उत्तरे आवा अन्ना हारी दें जिहान ए उत्तरे आवा सर ओ होंदे है पुत्री उन्हें जिहान वाला दर नहीं होंदा है ईलांग कटे देवनी गाने टे आना वाह एक अमंग हन्ना तीक्षण है उधर हाकिने दी इन्ने तीक्षण හත්ත දෙක සර් ඔව් ආ ඔන්න තීක්ෂණ කියනවා හත්ත දෙක කියලා මට දෙක අවශ්‍ය ඕසේ හොඳයි ඔන්න හත්ත දෙක ඔව් ඔන්න ඊළඟ ගානට යනවා ඊළඟ ගානේ අමාෂා උදාහරණ දෙන්න අමාෂා ඔව් සර් අපුදාක උත්තර කියන්න බලන්න 393 ඔව් ඔවින්ද මට අවශ්‍ය ඔව් 393 ආවද ඔව් සර් शशिनी 541 अनीता
Binuri. 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 Saya Itali ini mata penne ada tunggu ni ek. Hari deh. Hari sir. Ane itu deh hari ya hari. Ayo kita pahedri tiap tiran kita segi board dekana mudah ada pahedri kita alat. Mudah kamera awak sir sabi kelab penne board dek penne kita alat. Saya dua kan? Mudah panti vertik kerana iori mata. Sir, okay anu de. Oya me ke gana wenakan vitarai neda liyannone. Oh ke gana de lukuwa diyan thunweni gana kawuth hadanne ne ke gana vitarai. F ganai G ganai H ganai I ganai J ganai K ganai echa. Sir ada liwarai. Hondai eh? Right. Hari eh? Hari. Thawa hadala inna chutta ka bimubute eh? Ada liwarai sir. Hondai. Ada liwarai sir. Amana sir. Hari-hari hadan ada, nak putar hadan. Sir, inna, aku kene kapi hadua ikalah. Mati hemean naya, hundi. Buat ni, hari bukan parisan orang kerana orang ikalah. Sir, ilangate F gana mama kiyannan dinduwara. Ah, chuda kinaguthe ya. Chuda kinama ahanna ge kitna agin ya. Api hamora awasthawa denna onne. Man danna wala godak aasawen inne kiyala. Hari hondama. Ow. Sir, hadala iwarai. Hondai puthe. Hadala iwarai. Hondai. Adala iwarai sir. Hondai. Sir Abhishek ke gana kiyannada? Ah chota kinna puthe ya. Chota kinna hunde. Hari sir. Hondai. Mang e puthana tika bowa. Hari puthe hari putha hadanna. Putha hadanna. Sir, welawa denna.
ඔන්න හිමාශි වී මයික් ඔෆ් කරගන්න උදේ මයික් ඔෆ් කරගන්න මයික් මයික් ඔෆ් කරන්න කියන්නකෝ ඔව් මයික් ඔෆ් කරගන්න උදේ හැමෝම නැත්නම් සර් ඔෆ් කළොත් ඔයාලට කරදරයි ඒකයි ඈ හදලි ඉවරයි සර්. හොඳයි. හදලි ඉවරයි සර්. හොඳයි. ගිම්හානි ඉවරයි සර්. හොඳයි. අවිෂ්ක හදලි ඉවරයි සර්. හොඳයි. හදලි ඉවරයි සර්. හොඳයි. තව හදනා ඉන්නවද? නැහැ. තව හදනා ඉන්නවද? ඉවරයි. හරි. ඔන්න මම පුතාලේ බෝඩ් එකට යනවා. මොකද එතන සමහර ගණන් පුතාලට ගැටලු වෙන්න පුළුවන් ඒ නිසා මම බෝඩ් එකේ හදනවා. හරි. හොඳට බලා ගන්න හැමෝම ඈ. සමහර ගණන් තියන පුතාලට ගැටලු වෙන්න පුළුවන් ඒ නිසා මම බෝඩ් එකේ හදනවා. සමූපහයි 1930 මෙන්න බලන්නකෝ ආ මේක උත්තරය අහන්න මට මේක කියන්න කවුද දුලාන් අහගෙන ඉන්නේ ඔව් දුලාන් අහගෙන දුලාන් 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 වීඩියෝ එකම් කරලා නැහැ ඊළඟට දුලාන් මේක නහගෙන නැහැ විජේසේකර අගෙන් නැද්ද නැහැ නෑ මාෂි කියන්නද ඔමින්න පුතේ ඈ ඔමින්න ඔව් සර් අහන්න ඔමින්න චෙසදු අගෙන් චෙසදු ඔය බලන්නකො වීඩියෝ ඕන් කරලා ඉන්න නැති අය එහුම්කම් දෙන්නේ නැහැ වැඩේ ඈ ප්ලේන් කියන්නද රශ්මික බිම්සර අහගෙන ඉන්න බිම්සර ඕ සර් ආරයි පුතා මට උත්තරේ කියන්න මේකේ
ඔබ්බිම් සර් කියන්න පුතේ 5031 කීයද 5031 5031 ඔන්න පුතාගේ උත්තරේ බලමු එයිද කියලා 5යි 6යි 11යි 11න් මේක විතරයි ලියන්නේ 1යි මේක මෙතන ගෙනාවා 9යි 1යි 10යි 13 ආවහම 3 විතරයි ලියන්නේ 1 ගෙනාවා 9යි 1යි 10යි 10 ආපුවහම බිංදුව විතරයි ලියන්නේ 1ක් ගෙනාවා 3යි 1යි 4යි මේකයි 5යි හරි 5031යි පුතාගේ උත්තරේ හරි ගැටලුවක් නැහැ ඔයා හොඳයි තේරුණාද රයිට් එහෙනම් උත්තරේ හදාගන්න වැඩුණා ඉන්නවනම් 5031 හරිද රයිට් ඊළඟට මම යනවා පුතාලගේ ජී ගාන මෙන්න ජී ගාන ලියනකොට චුට්ට පරිස්සම් වෙන්න ඕනේ ඒකයි ලියලා පෙන්නන්නේ 258 ඒකට පුතාලා එකතු කරන්න ඕනේ මං ඉස්සර 84 ලියන්නම් ඈ ඒකට එකතු කරන්න ඕන 258ක්නේ 258 මෙහෙමයි ලියන්නේ 2යි 5යි 8යි මේ ඒක මාරු කරලා එකතු කරාට කමක් නැද්ද කමක් නැහැ කමක් නැහැ මාරු කරලා එකතු කරාට කමක් නැහැ කිසිදු වැරද්දක් නැහැ රයි මේ ගානේ උත්තරේ මට කියන්නේ ප්‍රමුදිකා උදාහරණ දෙන්නේ සර් ඔකේ අර උදේ උත්තරේ 342 ඔන්න 342 ඔයාගේ උත්තරේ බලමු එනවද කියලා 8යි 4යි 12 12න් 2 ලියන්නේ මේක මෙතෙන්ට අරන් ගියා 8යි 1යි 9යි 9යි 5යි 14යි 14න් 4 ලියනවා 1 අරන් ගියා 1යි 2යි උත්තරේ කියද 3යි එහෙනම් කියද 342යි හවුද ප්‍රමුදිකා හොඳයි කතාව පැහැදිලිද රයි ඔන්න ජී ගානක් ඇදුවා ඊළඟට මම යනවා පුතාලගේ එච් ගානට මෙන්න එච් ගාන ඒකත් හදන හැටි කියලා දෙන්නම් ඒක මෙහෙමයි ලියන්නේ 7 ලියලා ඊළඟට 195 මෙහෙම ලියන්න ඕන ඔන්න ඔය වගේ පුතාගේ ඒක අතින් එකතු කරන්න පුළුවන් කියන පුතේ ඔක අතින් එකතු කරන්න පුළුවන් ඕ පුතේ අතින් එකතු කරන්න පුළුවන් නේද හැබැයි සමහර බැරි යාළුවෝ ඇති ඒකයි සල්ලි කියන්නේ 195ට 5 හතෙන් දෙකක් අඩු කරලා 5යි එතකොට 195ට දෙකක් එකතු කරාම 200යි ඔව් ඉතුරු දෙක එකතු කරාම 200 ඔව් පුතේ ඔව් පුතායි ක්‍රමය ඔව් පුතේ පුතායි ක්‍රමය හරිය ඈ නැත් මෙහෙම 7යි 5යි 12යි 12 කවම අපි දාන්නේ දෙක එකක් තියනනේ ඒක මෙතෙන්ට ගෙනාවා 9යි 1යි 10යි 10න් බින්දු එකක් ඉතුරුයි ඒක මෙතෙන්ට ගෙනාවා 1යි 2යි උත්තරේ 2යි එහෙනම් කීයද 200 දෙකයි. එතකොට ඒ ගාන ලේසි ඇංගිලි වලින් වුණත් අදාන්න පුළුවන් නේද? ඒකට සමහර අමාරු යාළුවෝ ඉදියොත් කියලා සර් ඔය කතා කරන් මම දන්නේ නැහැ පිටර කොහොම වැඩි කරගෙන යනවද කියලා ඒකයි ඈ. රයිට්. එච් ගාන. මම හිතින් හදන්න පුළුවන්. ඔව් හිතින් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඈ. රයිට්. ඊට අයි ගාන මෙහෙමයි. 139 තියෙනවා ඊළඟට 2875 මෙහෙමයි ලියන්නේ. 2875. මේකේ උත්තරේ මට කියන්නේ ඔව් අහගන්න නෑ හිමාශි කියන්න කවුද හිමාශි අරගෙන ඉන්නේ සර් අහ ඔය හිමාශි කියන්න බලන්න සර් 3014යි 3014 ඔන පුතාගේ උත්තරය ඈ රයිට් අපි බලමු එනවාද කියලා 9යි 5යි 14යි 14න් 4 ලිව්වා එක මෙතෙන්ට ගෙනාවා 3යි 1යි 4යි 4යි 7යි 11යි 11න් 1 ලිව්වා අනිත් එක මෙහෙට ගෙනාවා 1යි 1යි 2යි 2යි 8යි 10යි 10න් බිංදුව ලිව්වා එක මෙතෙන්ට ගෙනාවා 2යි 1යි උත්තරේ කීයද 3යි උත්තරේ කීයක් වෙනවද 3014යි හරි පුතාගේ උත්තරෙත් එක බලනකොට උත්තරේ හරි ගැටලුවක් වෙන්නේ මගේ හරි නේද පුතේ ඔව් හැමෝගෙම හරියන්න ඕනේ කාගවත් කර දෙන්න බෑ පෙරට දුන්නත් අපි එක යාට එක දෙර උත්තරේ ගන්න නා ඔව් අයි ගාන හරි ඊළඟට ජේ ගාන මෙන්න ජේ ගාන යනවා අපි ජේ ගානයි කේ ගානයි ලියලා වැඩි අවසන් කරමු මෙන්න ජේ ගාන පුතාගේ ජේ ගාන මෙහෙමයි තියෙන්නේ 1987 එක යාට එක ලියනකොට මෙහෙම ලියන්න ඕනේ ඒකට පුතාලා එකතු කරනවා 36ක් එක ස්ථානයේ තමයි බලන්නේ එක ස්ථානයේ දෙලින් එන්න ඕනේ 36යි ඊළඟට 171යි එතනත් එක ස්ථානයේ තමයි බලන්නේ මේකේ මට උත්තරේ කියන්නේ කවුද? සියලු වම්බල උපත් වේ මා
මයික් ඔෆ් කරගන්න තරින්දි මුකුත අහගෙන තරින්දි ඔව් සර් ආරයි තරින්දි උත්තරේ කියන්න බලන්න 2194 2194 නෝ පුතාගේ උත්තරේ බලමු එනවාද කියලා 7යි 6යි 13යි 1යි 14යි 14 වුණාම 4 එක තියෙනවා එක මෙතෙන්ද ගෙනා 8යි 1යි 9යි 9යි 3යි 12යි 12යි 7යි 19යි 19න් 9 එකක් තියෙනවා එක මෙතෙන්ද ගෙනා 9යි 1යි 10යි මේකයි 11යි 11 වුණාම එකක් ලිව්වා අනික මෙතෙන්ද ගෙනා 1යි 1යි 3යි 2යි 2194යි පුතාගේ හොඳයි දැන් වර්ධින්නේ නැහැ නේද ගැටුවක් නැහැ නේද ඔන්න වගේ අපිට බොහොම පිළිවෙලට නිරවුල් උත්තර ගන්න පුළුවන් වරද ගන්නේ නැතු. ඔන්න මොන ගානද අපි හදුවේ ජේ කියන එක. කේ ගාන ලියලා වැඩි අවසන් කරමු. අපි අද ගොඩාක් හරි. ඔකේ නේද? සර් කේ ගාන ගිම්හානි කියන්නේද? ආරයි. ගිම්හානි කියတာ කොහොමද? ගිම්හානි දැන් ගොඩ වෙලා වගේ දලා අහනවා නේද? රයිට්. පුතාගේ මොකද්ද කේ ගාන? වෙන කේ ගාන රයිට් ආ. කොහොමද සර් ලියා ගන්නකම් 657 ඊළඟට 11389 මෙන්න මෙහෙම ලියන්න ඕනේ. 11389 පුතාගේ මේ එක ස්ථාන ඉලක්කම් ටික පෙළට එන්න ඕනේ. අනික 64721 64721 අන්න රයිට්. ආ ගිම්හානි කියන්න බලන්න. 76767 767 ඔන්න පුතාගේ උත්තරේ හරිනේ. 76767 බලමු උත්තරේ එනවාද කියලා. 9යි 7යි 16යි මේකයි 17යි 17න් අපි ලියන්නේ 7 විතරයි එක මෙතෙන්ද ගෙනාව 5යි 1යි 6යි 6යි 8යි 14යි 14යි 2යි 16යි 16 ආපුවම අපි ලියන්නේ 6 විතරයි එක මෙතෙන්ද ගෙනාව 6යි 1යි 7යි 7යි 3යි 10යි 10යි 7යි 17යි 17යි 17න් අපි ලියන්නේ 7 විතරයි හත මෙතෙන්ට ගෙන හත ලිව්වා එක මෙතෙන්ට ගෙනා 1යි 1යි 2යි 2යි 4යි 6යි 6 මෙතෙන්ට දැම්මා 6 1යි කියේද 7යි අන්න උත්තරය ආවා හරි 76767 ඔන්න පුතේ මේ සංඛ්‍යා 3 එකතු කළාට පස්සේ න උත්තරේ දැන් කාගවත් වැරදි නෑ නේද හැමෝගෙම හරි නේද ඔන්න ඔයගොල්ලෝ හරි ඔව් සර් ඔක්කොම හරි ඔව් බොහොම පිළිවෙලට කතා කළා තව එකතු කිරීමේ ගණන් කීපයක් තියෙනවා තියෙන විදිහට එනනම් අද හෝ හෙට නිබන්ධනයේ පුතලයි ගෲප් එකට දාන්නම්. ඔයාලා නිබන්ධනය මුද්‍රණය කරලා ලස්සනට හදාගෙනම ගෲප් එකට දාන්නකෝ. සර් දැන් දාන්නකෝ. ඔව් අද හෝ හෙට දාන්නම් පුතේ. අද දාන්න බැරි වෙයි. අද හෝ හෙට අනිවාර්යෙන් දාන්නම්. පුතාලා නිබන්ධනය මුද්‍රණය කරගෙනම ඊළඟ දවසේ පන්තියට එන්න. දැන් අපි යන්නේ 6 ශ්‍රේණියේ කියන පාඩමද 3 වෙනි පාඩම. බොහොම පිළිවෙලට පන්ති වැටි යනවා නේද? ආවට ගියාට බෑනේ. බොහොම පිළිවෙලට හැම ගානක් ගානෙම සර් හරි ගස්සලා දීලා ওই වගේ අපි යන්නේ. එහෙනම් අදර පන්ති වල ටික අවසන් කරමු නේද? හෝම්වර්ක් මොකුත් නැහැ. හෝම්වර්ක් කවුරු කරන්න යන්න එපා. එහෙම කරන්න බෑ. සර් කියලා දෙනකන් ඉන්න ඕනේ. පුතාල නිබන්ධනයේ මුද්‍රණය කරලා ඊළඟ දවසේ පන්තියට එකතු වෙමු දෙරයි. හරි. ආයි ගුවන් පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රිය. ආයි ගුවන් සර්. ආයි ගුවන් සර්. ආයි ගුවන් සර්. හරි පුතේ. ගුඩ් නයිට්. ආයි ගුවන් සර්. දරුවන් සරණයි සර්. හරි. දරුවන් සරණයි සර්. හරි පුතේ. සර් කට්ට. හරි පුතේ. සර් කට්ටෙන්නද? හරි හරි හරි. අපිට ලිව් වෙන ගැටුවක් නැහැ.